පොටේසියම් අයිඩෙඩ් ග්‍රෑම් බින්දුවය දශම හයක් ජලයේ දියකර එකට වැඩිපුර පොටේසියම් අයිඩයිඩ් යොදනවා. එතන සීමාකාරී ප්‍රතික්‍රියක වෙන්නේ පොටේසියම් අයිඩේ. ඒ ද්‍රාවණය ආම්ලික කළොත් තමයි I2 හැදෙන්නේ. I3 මයිනස් කියලා දැක්කහම අපිට ආබෝධ වෙන්න ඕනේ දේ තමයි හැදුණු I2 ද්‍රාවණයේ ඉතුරු අයිඩයිඩ් එක්ක ප්‍රතික්‍රියා කළා තමයි I3 මයිනස් හැදෙන්නේ. මේ ප්‍රශ්නේ වෙන විදිහකට කියනවා නම් කියන්නේ මේ පොටෑසියම් අයිඩේට් සේරම I2 බවට පත් වෙන්න ඕනේ. පොටෑසියම් අයිඩයිඩ් වැඩිපුර යොදලා තියෙනවානේ. ඒතරේ අයිඩයිඩ් එක ප්‍රතික්‍රියා කරලා හැදෙන I2 I3 මයිනස් හැදෙනවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ අයිඩේට් අයිඩයිඩ් අතර ප්‍රතික්‍රියාව තුලිත කරගෙන ඉන්න ඕනේ. අයිඩේට් I2 බවට පත් වෙනවා. අයිඩයිඩ් I2 බවට පත් වෙනවා. පොටෑසියම් අයිඩේට් වල තියෙන අයඩින් පරමාණු I2 බවට පත් වෙනවා. අයිඩයිඩ් වල තියෙන අයඩින් පරමාණුත් I2 බවට පත් වෙනවා. ඒ අර්ධ ප්‍රතික්‍රියා දෙක තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මේ දෙක තුලිත කරගන්න ඕනේ. අයඩින් පරමාණු ඔක්සිකරණ අංගයේ ධන 5යි, ඔක්සිකරණ අංගයේ 0යි. ඔක්සිකරණ අංගයේ වෙනස් වෙච්ච පරමාණු සංඛ්‍යාව සමාන කළා. ඔක්සිකරණ අංගයේ ධන 5න් ද 0ට පත් වෙන ඉලෙක්ට්‍රෝන 5ක් ඕනේ, පරමාණු 2ක්ින් ද ඉලෙක්ට්‍රෝන 10ක් ඕනේ. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රෝක්ලෝරික් ආම්ලය යොදලා තියෙන්නේ. සමස්ත ආරෝපණය තුලිත වෙන්න H ධනයන 12ක් ඕනේ. හයිඩ්‍රජන් පරමාණු ගන්න සමාන වෙන්නේ ජල අණු 6ක් ඕනේ. ඔක්සිජන් පරමාණු 6යි, ඔක්සිජන් පරමාණු 6යි සමීකරණය තුලිතයි. අයඩයිඩ් දෙකක් I2 බවට පත් වෙනවා, ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. දැන් අපිට සමීකරණ එකතු කරන්න පුළුවන්. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව 5න් ගුණ කරලා ඔක්සිහරණ ප්‍රතික්‍රියාවට එකතු කරන්න පුළුවන්. H ධන අයන 12යි, අයඩේට් අයන 2යි, ඉලෙක්ට්‍රෝන 10යි, අයඩයිඩ් අයන 10යි, I2 1යි, ජල අණු 6යි, I2 5යි, I2 1යි, එකතු වුණාම I2 6යි, ඉලෙක්ට්‍රෝන 10යි. ඉලෙක්ට්‍රෝන 10ට ඉලෙක්ට්‍රෝන 10 සුළු වෙනවා. තේරම දෙකෙන් බෙදන්න පුළුවන්. H ධන අයන 6යි, අයඩේට් 1යි, අයඩයිඩ 5යි, I2 3යි, ජලය 3යි. H ධන අයන ප්‍රතික්‍රියාවට ලැබෙන්නේ හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයෙන් H ධන අයන 6ක් ගන්න හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයෙන් අණු 6ක් ඕනේ. එතන ක්ලෝරයිඩ් 6ක් වැඩි වෙනවා. අයඩේට් ප්‍රතික්‍රියාවට ලැබෙන්නේ පොටෑසියම් අයඩේට් විදිහට අයඩේට් අයන 1ක් ගන්න පොටෑසියම් අයඩේට් 1ක් ඕනේ. එතන පොටෑසියම් ධන අයන 1ක් වැඩි වෙනවා. අයඩයිඩ් ප්‍රතික්‍රියාවට ලැබෙන්නේ පොටෑසියම් අයඩයිඩ් විදිහට අයඩයිඩ් අයන 5ක් ගන්න පොටෑසියම් අයඩයිඩ් 5ක් ඕනේ. එතනින් පොටෑසියම් ධන අයන 5ක් වැඩි වෙනවා. I2 3යි, ජලය 3යි. එතකොට ප්‍රතික්‍රියක පැත්තේ වැඩිපුර ලියලා තියෙනවා පොටෑසියම් ධන අයන ක්ලෝරයිඩයි. ඒ ටික අපිට ලියන්න පුළුවන් පළ පැත්තේ පොටෑසියම් ක්ලෝරයිඩ් 6ක් විදිහට. ඒ දීලා තියෙන දත්තවල අනුව අපිට පැහැදිලි වෙන්න ඕනේ පොටෑසියම් අයඩේට් තමයි සීමාකාරී ප්‍රතික්‍රියකේ. ඒ නිසා අපිට ගණනය කරන්න පුළුවන් ප්‍රතික්‍රියා කළ පොටෑසියම් අයඩේට් මවුලකණ්ඩක් ගණනය කරන්නේ ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. පොටෑසියම් අයඩේට් ස්කන්ධයේ ග්‍රෑම් 0.6යි බෙදීම පොටෑසියම් අයඩේට් වල මෞලික ස්කන්ධය. මවුලේට ග්‍රෑම් පොටෑසියම් 39යි අයඩින් 127යි. ඒතර 39 127යි 166යි. 166යි ඔක්සිජන් 16 3ක් 48යි. 214යි. මවුලේට ග්‍රෑම් 214යි. ග්‍රෑම් සුළු වුණා. උත්තරේ මවුල දෙකෙන් බෙදන්න පුළුවන්. 0.3 බෙදීම 107. මවුල 0.3 බෙදීම 107ක් ප්‍රතික්‍රියාවට අරගෙන තියෙනවා. පොටෑසියම් අයඩේට් මවුල මෙච්චරක් සමග ප්‍රතික්‍රියා කළ යුතු හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුලක ප්‍රතික්‍රියා කළ යුතු තම් ප්‍රතික්‍රියාවට අවශ්‍ය හයිඩ්‍රෝක්ලෝරික් මවුලක එකට 6යි. ඒ කියන්නේ මේ මවුල ගන්න වගේ 6 ගුණයක් වෙනවා. මවුල 0.3 බෙදීම 107 ගුණ කිරීම 6. ඒ කියන්නේ මවුල 1.8 බෙදීම 107. එනම් ප්‍රතික්‍රියාවට අවශ්‍ය හයිඩ්‍රෝක්ලෝරික් ද්‍රාවණ පරිමාව සමීකරණය සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව දෙපසම පරිමාවෙන් ගුණ කළා. මවුල ගාන සමානයි සාන්ද්‍රය ගුණ කිරීම පරිමාව දෙපසම සාන්ද්‍රණයෙන් බෙදුවා.
පරිමාව සමානයි මවුල ගන්න බෙදීම සාන්ද්‍රණය. මවුල ගාන මවුල 1.8 බෙදීම 107. බෙදීම සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේ මවුල 3. මවුල සුළු වුණා. උත්තරේ ඝන ඩෙසිමීටර 3ෙන් බෙදපුවාම 0.6යි. 0.6 බෙදීම 107. පිළිතුර ඝන සෙන්ටිමීටර වලින් බලාපොරොත්තු වෙන හින්දා 1000ෙන් ගුණ කරලා ඝන සෙන්ටිමීටර කරන්න පුළුවන්. එතකොට 600 බෙදීම 107. 600 බෙදීම 107 6ට වඩා ටිකක් අඩු උත්තරයක් වෙන්න ඕනේ. එතකොට තුන්වෙනි පිළිතුරේ තියෙනවා ඝන සෙන්ටිමීටර 5.6. ඒ නිසා අපිට තුන්වෙනි පිළිතුරේ නිවැරදි පිළිතුරේ විදිහට තෝරගන්න පුළුවන්. උනන් මේ ප්‍රශ්නේ බහුවර්ණ ප්‍රශ්නයක් නිසා ඉතර සම්පූර්ණයෙන් සුළු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මනෝමයෙන් සුළු කරලා පිළිතුර ලකුණු කරගන්න පුළුවන්. ඔබට ඇතිවන විශ්වානුබද්ධ ගැටලු විසඳා ගැනීමට www.amila.guru/qa වෙබ්පිටුවට පිවිසෙන්න. amila.guru channel එකේ අලුත් වීඩියෝ ගැන දැනගැනීමට අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.